ඇත්තටම මොකද්ද මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ? ගොඩක් දෙනෙක් මේ පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒත් ඒ අයගේ ගොඩක් දෙනෙක් කියන්නේ මාත් ඕක ගැන බැලුවා. ඒත් වැඩක් උනේ නැහැ. ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩක් නැහැ. මේ වගේ අදහස් තමයි ගොඩක් දෙනා ළඟ තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක මායාවක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටික දෙයක්ුත් නෙවෙයි. සරලව කිව්වොත් විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ විශ්වයෙන් අපිට ලබා ගන්න පුළුවන් එක්තරා ශක්තියක් කිව්වොත් හරියටම හරි. ඒත් ගොඩක් දෙනෙක් කියන කතාව තමයි මේකෙන් හැමදේම ලබා ගන්න පුළුවන් කියන එක. ඒත් ඒක අපිට පිළිගන්න බෑ. මොකද අපි මහන්සි වෙන්නේ නැත්තම් අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. විශ්වය ගත්තාම ඉතාමත් විශාල මන්දාකින් ග්‍රහලෝක දස දහස් ගුණයකින් සැදුල්ලත් ඉතාමත් අපූර්ව වූ නිර්මාණයක්. ඉතින් පෘථුවිය එවන් විශාල වූ විශ්වයක ප්‍රාණය ඇති ඉතාමත් කුඩා ග්‍රහලෝකයක්. ඒ මත ඉතාමත් සුන්දර ස්වභාව සෞන්දර්යකින් මෙන්ම විචිත්‍ර ජීවි ගහනයකින් යුක්ත වූවා. ඒ අතර මිනිසුන් කියන්නේ ඉතාමත්ම කුඩා වූ අංශුවක් වගේ. ඒත් අපි මේ විශාල වූ විශ්වයට අයිති. ඉතින් ඒ නිසා ඒ විශ්වයේ පවතින විශ්ව ශක්තිය ලබා ගන්න ගොඩක් පුළුවන්. සරලවම කිව්වොත් අපි සියලු දෙනා දන්න කරුණක් තමයි ගුවන් විදුලි තරංග ඇන්ටනා මගින් නිකුත් කරන ඒ තරංග සම්ප්‍රේෂණය වීමෙන් අපිට යම්කිසි චැනල් එකක් අහන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ මොළය මගින් නිකුත් කරන තරංග අපි හිතන විදිය ඒට අන්තර්ගත වෙනවා. අපේ සතුට, දුක, කේන්තිය, වෛරය මේ ආදී අපි හිතන සියලු දේ තරංගාකාරයෙන් මේ විශ්වයට උදාහරණ. ඉතින් ඒ තුළ කලින් කිව්වා වගේ හොඳ සහ නරක කියන දෙකම අන්තර්ගතයි. ඒ නිසා අපි විශ්වයට නිකුත් කරන තරංග අනුවයි අපිට මේ විශ්වයේ ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා විශ්ව ආකර්ෂණ නීතියට අනුව අපි කියන්න කැමති නිදහස් මනසක් මෙන්ම අපි හැම වෙලාවෙම ධනවත් චින්තනයෙන් යුතුව යමක් හිතනවා නම් ඒ ශක්තිය අපිට මේ විශ්වයෙන් ලැබෙනවා. ඒ නිසා කෙනෙක් නිතරම දුකින් නම් ඉන්නේ එයා මේ විශ්වයට නිකුත් කරන්නේ ඍණාත්මක සිතුවිලි. ඒ වගේම බොහෝ දෙනෙක් කියනවා මටමයි මෙහෙම වෙන්නේ. අන්න ඒ විදියට අපි හිතාගෙන ඉන්න වෙන්නේ අපිට මේ විශ්වයෙන් ලැබෙන්නේ ඒ වගේ ඍණාත්මක ශක්තියක්. ඒ නිසා අද කියන දවස හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒත් මතක තියාගත යුත්තේ අපි හිතන විදිය අපේ උත්සාහය මත හැමදේම රඳා පවතින බවයි. හිතන්න මෙහෙම. කෙනෙක් එක දවසක් උදේම දකින්නවා තමන් දකින්න අකමැතිම කෙනෙක්. ඉතින් එයාම තීරණය කරනවා අපෝ අද දවසම ඉවරයි. උදේම දැක්කනේ මෙයා. ඉතින් කොහොම හරි පොඩි දෙයක් පෙරදුනත් එයා ඒ සිතුවිල්ලම හිතේ තියාගන්නවා. දවස අන්තිමට හිතනවා මං උදේම දැකපු කෙනා නිසා තමයි අද දවස මෙහෙම වුනේ. නැහැ, ඇත්තටම තමන් විසින්මයි ඒ හැමදේම කරගත්තේ. මොකද හැමදේටම වඩා බලවත් වෙන්නේ අපේ සිතුවිලි. මේ විශ්ව ආකර්ෂණ නීතිය අපි අපේ ජීවිතයට එක් කරගන්නවා නම් අපිට ඒ මගින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපේ ජීවිතේ වෙනස් හොඳ මඟකට යොමු කරගන්නත් පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනා කියන දේ පිළිගැනීමත් නොකළ යුතුයි. හේතුව මේ පිළිබඳව හරියටම තොරතුරු සඳහන් කරන්නේ කීප දෙනා. ඒ වගේම රොන්ඩා බ්‍රයින්ගේ ද සීක්‍රට් කියන පොතත් මේ පිළිබඳව අධ්‍යයනයට ඉතාමත් හොඳ පොතක්. ඒ වගේම මේ විශ්ව ආකර්ෂණ නීතියේ තවත් ගොඩක් දේවල් තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් සඳහන් කරේ ඒකට කුඩා ආරම්භයක් විතරයි. ඉතින් මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට කැමති කෙනෙක්ට පුළුවන් ද සීක්‍රට් කියන පොත කියවන්න. හැමදාමත්
එකලෙස ලියවී නැත්තේ විශ්වාසය මත බෝධේ හරියන් හොඳ සිතුවිලි ජීවිතයට එකතු කළොත් සැමදාම වේ යහපත් ඒ විලසි කෙනෙක් හිතන්න පුළුවන් අනේ මට හැමදාම මෙහෙම වෙයි නැහැ අද කියන දවස හැමදාම නෙවෙයි ඒ නිසා ඒ විශ්වාසය මත ජීවත් වෙමු ධනාත්මකව හිතන්න පුරුදු වෙමු එතකොට හැමදාම යහපත් දවසක් කරගන්න පුළුවන්එහෙනම් මේ වගේම සිංහල motivational video එකකින් ආයෙත් හමු වෙනකම් අදට සමු ගන්න. The Moral Show YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා දැන්ම subscribe කරගන්න. අපේ Facebook page එකට like එකක් දාන්න, Instagram අපිව follow කරන්න, TikTok අපිව follow කරන්න. අපේ Telegram group chat එකත් එක්ක හදම එකතු වෙන්න. अपे सोशल मीडिया सो लिंक्स पहाड़ी डिस्क्रिप्शन के दाल दी ना होगा सुबह नागत है।